චන්ඩි පැන්ඩා සමට සූදු බවට ඇමරිකාවෙන් සාතික ලත් එකම විෂබීජනාශක සබන්. The Big Story. 2008 2009 අතර කාලයේ තරුණින් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නාවික හමුදාවේ හිටපු ලිතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට රැකවරණය ලබා දුන් බවට ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. එම සිද්ධියට අදාළව ආරක්ෂක මණ්ඩලික ප්‍රධානියාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පළමුවරට ඔහුට එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින් ලෙස දැනුම් දෙනු ලැබුවේ පසුගිය සැප්තැම්බර් මාසයේදී. නමුත් රාජකාරි අවශ්‍යතාවයක් මත ඔහු මෙක්සිකෝ වෙත පිටත්ව යාම හේතුවෙන් එම අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය නොහැකි බව ඔහු දන්වා තිබුණා. මේ අතර ඔහුට ඊයේ උදෑසන 10ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින් ලෙස දන්වා යළි ලිපියක් යොමු කර තිබුණද ඔහු ඊයේ දිනේදීත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ නැහැ. කෙසේ වෙතත් ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද උදෑසන 9ට පමණ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණියා. අද පෙරවරුයේ සිය රාජකාරි නිලැඳුමින් සැරසී ඔහු අධිකරණයේ හමුවට පැමිණ සිටි අතර ඔහුගේ නීතිඥවරු එහිදී ඔහුට දැනුම් දී තිබුණේ නිලැඳුම වෙනුවට සිවිල් ඇඳුමින් සැරසී අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙසයි. කෙසේ වෙතත් ආරක්ෂක මණ්ඩලික ප්‍රධානියා අධිකරණයෙන් පිටතට පැමිණෙන අවස්ථාවේදී ඔහු සමග පැමිණ සිටි සිවිල් ඇඳුමින් සැරසී සිටි පුද්ගලයෙක් එම අවස්ථාවේ අධිකරණ පරිශ්‍රයසල එය ආවරණය කරමින් සිටි සන්ඩේ මෝර්නින් පුවත්පතේ ඡායාරූප මාධ්‍යවේදී උපුල් ඉන්දික මහතා ඇතුළු මාධ්‍යවේදීන්ට බාධා කරමින් පහර දීමට තැත් කළා. කෙසේ වෙතත් නාවික හමුදාවේ සුළු නිලධාරියෙක් වන එම පුද්ගලයා එම අවස්ථාවේදීම පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා. මේ අතර 2008-2009 අතර කාලයේ තරුණී 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධියට අදාළ නඩුව අද පස්වරුවේ කැඳවූ අතර අද්මිරාල් රවීන්ද්ර විජේගුණරත්න මහතා එහිදී යළි අධිකරණ හමුවේ පෙනී සිටියා. එදී සැකකරු ටැප ලබා දුන හොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට බාධා පැමිණිය හැකි බවට තමන්ට පෙනී යන බව කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ප්‍රකාශ කළා. මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා තම අධිකරණයේ මීට පෙර අවස්ථා දෙකකදී වරෙන් තුඩිකුත් කර ඇති නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු අත්අඩංගුවට ගැනීමට සමත්ව නැත්තේ විවිධ බලපෑම් නිසා බව පෙනී යන බවයි. එමෙන්ම සැකකාර අද්මිරාල් රවීන්ද්‍ර ගුණරත්න මහතා විසින් නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු වන ලුතිනන් කමාන්ඩර් ගලගමගේ ලක්සිරින මැත්තාට පසුගිය 26 වනදා නාවික හමුදා මූලස්ථානයේ තුලදී තර්ජනය කර බලපෑම් සිදු කර ඇති බවට ලැබී ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් වහාම විමර්ශන ආරම්භ කරන ලෙසද අධිකරණය කොටුව පොලිසියට නියෝග කර සිටියා. යනුව කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේ ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතාව දෙසැම්බර් මාස 5 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. සැකකරුගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සලසන ලෙසද කොටුව මහේස්ත්‍රාත්වරයා වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කර සිටියා. The Big Story.